ഹലോ. ആ ഹലോ, മേ സരത് ഇന്നവത്? സരത്, മേ വെരദി നമ്പറയാക്. ഒഹേ കൗത്? കാട്ടെ ഒഹേട്ട കഥാ കറന്ന ഓണേ? ആ മിസ്, മം പിയാൽ കീല കെനെ കഥാ കറന്നേ. മട കഥാ കറന്ന ഓണ പൊലേ സെല്ലം ബഡു വികുണന സരത് അയ്യട്ട്. മേ ഒഹേട്ട വെരദില, മെഹേ ഏതി സരത്ക് നേ. ഹെബേട കൗത് ഒഹേട്ട മഗേ നമ്പർ ഏക ദുന്നേ? සරත් අය තමයි මිස් මේ නම්බර් එක දුන්නේ. ගිය මාසේ මගෙන් රුපියල් 50,000ක් ණයට ගත්තා සතියකින් දෙනවා කියලා. මාසයක් ගියා. සල්ලි හම්බුනේ නැති හින්දා තමයි දුන්න නම්බරේට කතා කරේ. අනේ මිස්, තරහ නැතුව සරත් අයට ෆෝන් එක දෙනවද? මේ ඔහේ කොහේ හරි යන හොරෙකුට අහුවෙලා. මේක වැරදි නම්බරයක්. මෙහෙ ඇති සරතෙක් නෑ. ආපහු මේකට කෝල් කරන්න එපා. හරිය? මේ මොන කරදරයක්දයි සිතමින් සුනේත්‍රා දුරකථනයේ විසන්දි කළා. සුනේත්‍රා 33 හැවිරිදි වැන්දපුවක්. සර්පේකු දෂ්ට කිරීම නිසා ඇගේ සැමියා ඇයවත් ඇගේ දරු තිදෙනාවත් අතහැර මෙලව හැරගියේ මීට 3 වසරකට පමණ පෙරයි. සුනේත්‍රාට 12 වියති, 10 වියති සහ 7 වියති පුතුන්ම 3 දෙනෙක් සිටිනවා. වැඩිමහල් දරුවා මීට වසර 5කට පමණ පෙර පැවිදි වුණා. ඒ අල්ලපු ගමේ පන්සලේ. අනෙක් පුතුන් 2 දෙනා ගමේ පාසලේ මකුරු කරනවා. සුනේත්‍රාගේ ආදායම් මාර්ගයේ උනේ තේදලු. තම සැමියාට අයත්ත තිබූ අක්කර 2ක පමණ වපසරියේ ඇති තේවත්තේ ආදායම වැඩි වියහියදම් නැති සුනේත්‍රාට සහ දරුවන්ට ජීවත් වීමට හොඳටම ප්‍රමාණවත් වුණා. තම සැමියාගේ මහගෙදර අසලින් ඉදිකර තිබූ ඔවුන්ගේ නිවහනෙහි මේ වන විට 4-3ක පමණ වැඩ කොටසක් නිම කර තිබුණා. සුනේත්‍රා කුඩා කල පටන්ම ආගම දහමට බොහෝ ලැදි. සැන්දෑවේ බුදුන් වඳින විට ඇය 3 සූත්‍රයේම ශබ්ද නගා කියනවා. ඇයට කුමක් හෝ සිත් ඇවුලක් ආ විට පන්සලට ගොස් නිවි සැනහිල්ලේ ආගමික වතාවත් සිදු කර සිත සංසිඳුවා ගැනීම ඇගේ සිරිතයි. තම දෙමව්පියනුත් සැමියාගේ දෙමව්පියනුත් සොයුරු සොයුරියනුත් හැර තම දුරකථන අංකය වෙනත් අයකට දුන්නාදැයි සුනේත්‍රා කල්පනා කළා. මීට සති 3කට පමණ කලින් සුමානෙට රුපියල් 100 ගානේ ගෙවන්න CFL බල්බ් විකුණන්නට ආ මිනිසා සිහි වුණා. තමන් ඔහුගෙන් බල්බ් 3ක් ලබාගත් බවත් එවිට තම දුරකථන අංකයේ පොතෙහි ලියාගත් බවත් ඇයට සිහි වුණා. මේ කතා කළේ ඔහු වෙන්නට ඇතැයි ඇය අනුමාන කළා. නමුත් දුරකථනයෙන් කතා කළ පුද්ගලයාගේ තිබූ සංවරශීලී කතාබහ මේ බල්බ් කාර්යාගේ කතාබහ තුළ නොමැති බවද ඇයට සිහි වුණා. මොනවා වුණත් ආයේ කතා කළොත් හරියටම මේ කතා කරන්නේ කවුදයි විමසා දැනගන්නට ඇය සිතාගත්තා. දින 2ක් පමණ ගෙවුණා. ආගන්තුක අංකයෙන් නැවත ඇමතුමක් ආවේ නැහැ. එදින දහවල් බල්බ් කාර්යය පැමිණ වාරික මුදල් එකතු කරන් ගිය අතර ඔහුගේද වෙනදාට වඩා වෙනසක් දකින්නට ලැබුණේ නැහැ. මේ කාරණා හේතු කරගෙන මුලින් ලැබුණු ඇමතුම ඇත්තටම වැරදීමක් වෙන්නේ නැතයි ඇය සිතුවා. මෙසේ නිසල්මනේ තවත් දවසක් පමණ ගත වුණා. පසුදින සවස නැවතත් ආගන්තුකයාගේ ඇමතුම ලැබුණා. හෙලෝ, මම මේ පියල් කතා කරන්නේ. සමාවෙන්න මිස් කරදරයක් වුණා නම්. මම මේ දවස් ටිකේ මෙහෙව්ව සරත්ගේ නම්බර් එක. ඒත් මේකම තමයි මිස්. මට වැරදීමක් වෙලා නෑ. තරහ නැතුව සරත්ට ෆෝන් එක දෙනවද? මේ මං ඔහෙට කිව්ව නේද මේක වැරදි නම්බරයක් කියලා. ඔහේ ආයේ ඇයි මට මේකට කතා කරන්නේ? අනේ නෑ මිස්, මට කතා කරන්න ඕන සරත්ට. මේ ඇත්තටම ඔහේ කොහෙද යන හොරෙකුට අහුවෙලා ඒ මිනිහා ඔහෙගෙන් සල්ලිත් අරගෙන බොරු නොම්බරේකුත් දීලා. මේක මගේ නොම්බරේ. මෙහෙ සරත් කියලා කෙනෙක් නැහැ. ඇය කරුණු පැහැදිලි කරන්නට වුණා. ඇය කතා කර අවසන් වනතෙක් සාවධානව අසා සිටි පියල්. එහෙනම් මිස්, මං ආයෙත් හොයලා බලන්නම්. එසේ කියා දුරකථනයේ විසන්දි කළා. තමාගේ පැහැදිලි කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලැබුණු බව ඇයට දැනුණා. ආයෙත් මේ මිනිහා තමාට කතා නොකරනු ඇතැයි ඇය සිතුවා. එහෙත් ඒ එදින රාත්‍රියේ වෙනතෙක් පමණයි. රාත්‍රී 8ට පමණ නැවතත් ඔහුගෙන් ඇමතුමක්. මෙච්චර කියලාත් මේ මිනිහා අහන්නේ නැති හැටි. බනින්න ඕන ආයෙ කතා නොකරන්නම. එසේ සිතාගත් ඇය දුරකථනයේ සෝව්වා. හෙලෝ. ආ මිස්, මං පියල් කතා කරන්නේ. මට අද හවස සරත්ව හම්බුණා. මිනිහගේ නම්බර් එක මගේ ෆෝන් එකට දානකොට අංකයක් මාරු වෙලා. ඒකයි වැරදිලා මිස්ටර් කෝල් කරේ. අනේ සමාවෙන්න ඕන මිස්ටර් කරදර කරාට. දැන් එතකොට අර සල්ලි හම්බුනේ?
ඇත්තටම මිස්ටර් කියන්න මාර වැඩේනේ උනේ. ඉතින් මිස් ඌමට අන්තිමට සල්ලි ටික ඔක්කොම දුන්නා. සිදුවීම පිළිබඳ විනාඩි 10ක පමණ විස්තර කිරීම අවශ්‍ය තැන්වලදී තබනු ලැබූ හූමිටි තැබීම් හැර වෙනත් බාධා කිරීමකින් තොරව සුනේත්‍රා සවන් දුන්නා. කෙසේ වෙතත් දුරකතන ඇමතුම අවසානයේ සුනේත්‍රාගේ සිතෙහි පියල් පිළිබඳව යම් මිත්‍රශීලී හැඟීමක් ඇතිව තිබුණා. පසුදින රාත්‍රියේ පියල්ගේ මිත්‍රශීලී ඇමතුම ලැබුණා. පෙර දිනට වඩා දීර්ඝ වේලාවක් ඔවුන් දොඩමළු වූ අතර සුනේත්‍රාගේ ජීවිතේ බොහෝ තැන් ඔහු හා පවසන්නට තරම් ඔවුන්ගේ මිතුදම දියුණු වී තිබුණා. පියල් දැන් සෑම දිනකම පාහේ ඇයට ඇමතුම ලබා දෙනවා. ඇයද ඔහුගේ ඇමතුම එනතෙක් මඟ බලා ඉන්නවා. නමුත් මේ වන විට මුලින් දිනවල තිබූ හිතවත්කමට එහා ගිය ආදරණීය හැඟීමක් ඇයට දොහරින් ඇගේ හිතේ දඩුලා තිබුණා. ඇගේ මුළු ජීවිත කතාවම දැන් කිසි දිනක නොදුටු ඔහු ඉදිරියේ දිගහැර තිබුණා. සුනේත්‍රා, මොකෝ මං එන්නද? කොහෙද? ඔයාගේ තුරුලට. පිස්සුද? ඔව්, හොඳටම පිස්සු වැටිලා. ඉක්මනට ඕක හොඳ කරගන්න වෙයි. හොඳ කරගන්න තමයි ළමයෝ හදන්නේ. ඉන්පසු දෙදෙනාගේම ඇසුණේ සිහින් කෙඳිරි නිහඬවල් පමණයි. කෙසේ නමුත් විනාඩි කිහිපයක දුරකතන ඇමතුම අවසානයේ වසර ගණනාවකින් පිරිමි පහසක් නොලැබූ ඇගේ සිරුර ඔහුගේ වදන් වලින් මුසපත් වී තිබුණා. දෙපා වේවුලා පණ නැති වී යන්නාක් මෙන් ඇයට දැනුණා. ඔහුගෙන් ලැබුණු දීර්ඝ හාදුවකින් පසු දුරකතනේ විසන්ධි කළ ඇය තෘප්තිමත් සිතවිල්ලෙන් නින්දට යන්නට වුණා. නමුත් පසුදින ඇයට දැඩි කලකිරීමක් දැනුණා. තමා තමාට පණමෙන් ආදරය කළ මියගිය සැමියාට ද්‍රෝහි වූවා නොවේ දැයි සිතුණා. අනේ දෙයියනේ, කවදාවත් දැකපු නැති මිනිහෙක් එක්ක කියපු දේවල් ඇයට ඇය ගැනම ලැජ්ජා හිතුණා. ඇය තම මියගිය සැමියාගේ ඡායාරූපයේ දෙස මඳක් බලා සිටියා. අනේ මං කවදාවත් ඔයාට ද්‍රෝහි වෙන්නේ නැහැ. ඇත්තමයි. ඇය අදිටන් කරගත්තා. හැන්දෑවට කෝල් කරාම කියනවා ආයෙත් මං ඒක කතා කරන්න එපැයි කියලා. එච්චරයි. අනික මං ඒ මනුස්සයව දැකලත් නැහැ, අඳුරන්නෙත් නැහැ. කෝල් කරන්න එපැයි කිව්වම හරිනේ. ඇත්තටම මේ අර බල්බ් කාර්යයද දන්නෙත් නැහැ. අයියෝ, ඒ මිනිහනම් ලැජ්ජාවේ බෑ. මේ කීනෝකී දහසකුත් සිතවිලි අතර ඇය හිත හදාගන්නට උත්සාහ කළා. එදින රාත්‍රියේද සුපුරුදු ඇමතුම ලැබුණා. මුල් දෙවතාවේම ඇමතුම් නොගෙන සිටියත් තුන්වන වතාවේ ඇය ඇමතුම ලබා ගත්තා. මේ හලෝ, ඔහේ ආයමට කතා කරන්න එපා හරිය? ඇයි රත්තරන් මේ? ඇයි කියන්නේ? මන් දන්නේ ඔහේ කවුද කියලා. අනික පව් වැඩ කරන්න මං කැමති නෑ. ඔහේ දන්නෝනේ මම ළමයි 3 දෙනෙක්ගේ අම්මා කෙනෙක් කියලා. මට ඇත්ත කියනවා, ඔහේ අර බලුප්කාරයා නේද? අනේ නෑ රත්තරන්, මම ඔය කියන බලුප්කාරයා දන්නේවත් නෑ. හරි, අපි දවසක හම්බෙමුකෝ. එතකොට ඔයාට බලාගන්න පුළුවන් මං කවුද කියලා. ඔයා හිතන විදිහට පව් කියන්නේ. ඔහුගේ දීර්ඝ කරුණු පැහැදිලි කිරීම අවසානයේ ඇගේ සිත නැවතත් ආශාවේ හස්තයන් විසින් දැහැගෙන තිබුණා. නොබෝ වේලාවකින් ඇගේ සිහින් කෙඳිරි ලිහඬ ඇසෙන්නට වුණා. කෙසේ නමුත් ඇමතුම අවසානයේ හැඳ සිටි ඇඳුම් සොයන්නටද ඇයට වෙහෙසෙන්නට සිදු වුණා. ඔහු කතා කළ පරිදි ඔවුන් මුණගැහෙන්නට යාමට ඇය අදිමදි කළා. නමුත් ඔහුගේ වදන් හමුවේ ඇයගේ අදිමදි කිරීම සැනින් අවලංගු වුණා. දින 3කට පමණ පසු ඔවුන් දෙදෙනා මුණ ගැසෙන්නට තීරණය කළා. නමුත් ඇයට මොකද්දෝ ලොකු චකිතයක් දැනුණා. නෑ, මට දැනගන්න ඕන මේ මනුස්සයා කවුද කියලා. නොගියොත් කොහොමද මේ කතා කරන්නේ කවුද කියලා දැනගන්නේ? අනික මං ගිහින් කතා කරලා එනවා විතරයිනේ. ඇය යාමටගත් තීරණය සාධාරණීකරණය කරන්නට හේතු සොයන්නට වුණා. නමුත් ඇය එදින තම මියගිය සැමියාගේ ඡායාරූපය මගහැර ගියා. උදෙන්ම දරුවන් දෙදෙනා මහගෙදරට යැවූ සුනේත්‍රා නගරේ බලා ඇදෙන බසයකට ගොඩ වුණා. බසේ ගමන් කළ පැය එකහමාරක කාලය තුළ ඇගේ සිතුවිලි විසින් ඇයට වද දෙන්නට වුණා. අපරාධි, මම මේ ගමන ආවේ. නෑවිත් හිටියනම් හරි. මේ මිනිහා මොකාද කියලාවත් දන්නේ නෑ. අනික දරුව 3 දෙනෙක් ඉන්න අම්මා කෙනෙක්. අයියෝ, මම මේ මොනවද කරගන්නේ? බස් එකෙන් බැහැලා ආපහු ගෙදර යනවා. නෑ නෑ, ආපු එකේ මම මිනිහව හම්බු වෙලාම යනවා. බසෙන් බැසගත් ඇය ඔහුට දුරකතන ඇමතුමක් ගත්තා. කිව් මග විස්තරවලට අනුව විනාඩි කිහිපයක් යන්නට පෙර ඔහුව සොයාගත හැකි වුණා.
එතන සිටියේ ඇය සිටු බල්බ් කාර්යා නොවේ ප්‍රසන්න පෙනුමක් ඇති වයස අවුරුදු 30ක් පමණ වන බොහෝ පිළිවෙලට හැඳ පැළඳගත් තරුණෙක්. ඉතින් අසන්නට බොහෝ දේ තිබුණත් ඇය ප්‍රශ්නාර්ථ හැඟීමකින් කිසිත් නොකියා ඔහු දෙස බලා සිටියා. නිහඬ බව බිඳිමින් ඔහු නැවතත් කතා කරන්නට උනා. මොකද බය වෙලා වගේ මම තමයි පියල්. මේ මෙතන කතා කරන්න බෑ. අපි කොහාට හරි යන්. කොහෙද යන්නේ? එන්නකෝ. ත්‍රිරෝද රතේකට කතා කළ ඔහු ඇයගේ අතින් ඇදගෙනම එයට ගොඩ වුණා. කුමක් දෝ තැනකට යමු යැයි ඔහු රියදුරට කීවද ඇයට ඒ කොතනදැයි වැටහුණේ නෑ. අනේ මේ කවුද? මම මේ කොහෙද එක්කන් යන්නේ? ඇගේ පපුව වේගෙන් ගැහෙන්නට වුණා. ඔයා බය වෙලාද? බය වෙන්න එපා, මං ළඟ ඉන්නවනේ. විනාඩි 3ක පමණ ගමනකින් පසු නගරයෙන් මදක් එපිටින් වූ නවාතැන් පොලක ත්‍රිරෝදරිය නතර වුණා. ඉන් වැසගත් ඔහු ඇයවත් අතින් අල්ලාගෙනම කාමරයකට වැදුනා. ඇයට ඔහා දොඩමළුවන්නට ඇවැසිව්වත් ඔහුට එයිට එහා ගිය රාජකාරියක් තිබුණා. මස් කුට්ටියක හමු වූ සුනකේකුසේ ඔහු ඇයව රස විඳින්නට වුණා. ඇයට භීතියද ඔහුට ප්‍රීතියද රැඳුණු වෙහෙසකර පැය භාගයකින් පසු ජයග්‍රාහී ලීලාවෙන් ඔහු හතියරින්නට වුණා. නිරුවතින්ම නාන කාමරයේ වෙත දිව ගිය ඇය මුව තුල රැඳි සියල්ලෙන් කොටසක් හෝ කුස තුලට යා නොදී සෝදා හරින්නට උත්සාහ කළා. තවත් මිනිත්තු 20ක් පමණ වන විට ඔවුන් නැවතත් නගරයේහි. අර තියෙන ඔයාලගේ ගමට යන බස් එක කීයට යයිද දන්නේ? දන්නේ. මං යනවා. ඇය බසයට ගොඩ වුණා. කවුළුවෙන් ඔහු දෙස බැලුවා. මද සිනහවක් පෑ ඔහු ආපසු හැරී යන්නට ගියා. ඇයට මහත් වේදනාවක් දැනුණා. තමන් ආවේ කොතෙක් දේ ඔහුහා කතා කරන්නද? නමුත් අන්තිමට සිදු වූ දේ මතක් කරන්නටවත් ඇයට අප්‍රිය වුණා. මේ කොහෙද යන මිනිහෙක්ින්ද මම්මගේ ජීවිතේ විනාශ කරගත්තා. හනේ දෙයියනේ, මම්මගේ රත්තරන් මිනිසයාට, දරු තුන් දෙනාට, අම්මලා තාත්තලාට ද්‍රෝහි වුණා. මේ වුණ අපරාධයක්ද මං කරගත්තේ? ඇයට නොදැනුවත්වම දෑස් කඳුලින් තෙත් වුණා. බස් රථයේ ඉදිරිපස අසුනට හිස තියාගත් ඇය කිසිවෙකුටත් නැසෙන්නට හඬන්නට වුණා. බසයෙන් බැසගත් ඇය නිවසට ආවේ කෙසේදැයි ඇයට නිනව්වක් නැහැ. වෙනදා පසුකරේන සුපුරුදු දසුන් අද තිබුණාදැයි මතකත් නැහැ. නිවසට පැමිණි ඇය මුලින්ම තම ජංගම දුරකථනයේ වූ සිම්පත ලිපට දමා පුළුස්සා දැමුවා. ඉන්පසු දොරවසා දැමූ ඇය තම මියගිය සැමියාගේ ඡායාරූපයේ පපුවට තුරුළු කරගෙන මහා හයියෙන් ඉකිගසා වැළපෙන්නට වුණා. පසුදා උදේම ඇය පන්සලට ගියා. තමාට දුකක් කරදරයක් වූ හැම වෙලාවකම සිතට සහනය ගෙන දුන්නේ මේ පන්සලේ බෝමළුවයි. තමන් උගෙන ඇති සියලු ගාථාවන් කියමින් වන්දනාමාන කර තමාගේ හිතට සහනයක් දෙන්නැයි ඇයිල්ලා සිටියා. පැය කිහිපයක් පන්සලේ ගත කළ ඇය තම සිතෙහි වූ වේදනාව බොහෝ දුරට සමනය කරගෙන නැවතත් නිවසට පැමිණියා. සැන්දෑ යාමයේහි නිවසෙහි බුදුන් වැඳි ඇයට මහත් සැනසෙල්ලක් දැනුණා. ඔය වගේ මෝඩකන්නම් ආයේ කවදාවත් කරන්නේ නැහැ. ඇය දැඩිව සිතාගත්තා. තම සිතවිලිත් සමග මහත් සටනක් කළ ඇය ජයග්‍රාහී ලීලාවෙන් තම පුතුන් දෙදෙනාද තුරුලටගෙන නිදන්නට වුණා. පසු දිනට පහන් වුණා. දරු දෙදෙනා පාසල් ලැබූ ඇය තේ දළු නෙලීමට පිටත් වන්නට සූදානම් වුණා. සැනකින් මෝටර් බයිසිකලයක් මිදුලේ නතර කරනු ඇසුණා. නිවසේ ඉදිරිපසට දිව ගිය ඇයට දැක ගන්නට හැකි වුණේ වාරික මුදල් එකතු කිරීමට බල්බ් කාර්යා පැමිණ ඇති බවයි. තව වාරික කීයේයි මම ගෙවන්න ඕන? මුදල් දෙන ගමන්ම ඇය ඇසුවා. අද ගෙව්වට පස්සේ තව වාරික දෙකයි. මුදල් ගෙවූ රිසිට්පත ඇය අත තබන ගමන්ම ඔහු පැවසුවා. රිසිට්පතද රැගෙන ඇය ආපසු හැරුණා පමණයි. මේ ඒක නෙමෙයි, ඔයා පෙරේද ටවුන් එකේ හිටියනේ. එකවරම ඔහු ඇසූ දෙයින් සුනේත්‍රාගේ සිරුරම පණ නැති වී හීන් දාඩිය දැමුවා.